ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ කියලා දෙන්නේ සිරිපා කමලී විස්තරය. සිරිපා 13 වහන්සේගේ විස්තරය. ඒ තමයි සමනල ගිරේ පිහිටි සිරිපා වහන්සේ. සිරිපා පත්මය උතුම් පාරිභෝගික ධාතුන් වහන්සේලා ගණේටත් වැටෙනවා. ඒ වගේම උද්දේශික ධාතුන් වහන්සේලා ගණේටත් වැටෙනවා. මොකද ඒ කියන්නේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ උදෙසා තියෙන උතුම් මහා සලකුණක් තමයි ශ්‍රීපාද පත්මය. ඒ වගේ ශ්‍රීපා කමල. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කළ, පරිභෝග කළ බුද්ධ සංකේතයක් ශ්‍රීපා කමල. නැතන් සිරිපා සලකුණ. ඉතින් ඒ නිසා දැන් ගොඩාක් අය සිරිපාදේ යනවා කියනකොට සිරිපාදේ යන්න ආසයි, ගොඩක් අය සිරිපාදේ යනවා. නමුත් සමහර වෙලාවට ඔබ සිරිපා වැඳීමේ ආනිසංස, ඇයි අපි සිරිපා වඳින්නේ, කුමක්ද මේ සිරිපා කියන්නේ, ඒ ගැන ගොඩක් හොයලා නැතුව ඇති. ඉතින් ගොඩාක් නැති වුණත් මේ වෙලාවේ හැටියට අපිට කියන්න පුළුවන් මුතුන් දහම් කරුණු ටිකක් මේ පින්වතුන්ට කියලා දෙන්නයි කල්පනාව. පින්වතුනි, ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රීපා කියන සිරිපා සලකුණ තුන් ලෝකෙටම උතුම්ම සංකේතයක්. ඒ තමයි උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්මහ බැලුම් බලලා මහමායා මහෝත්තමාවියගේ කුසේ පිළිසිඳගෙන ලුම්බිනි සල් වනේ යම් දවසක මව් කුසින් බිහි වුණාද පින්වත්නි, වෙන දරුවන් බිහි වෙන්නේ මවගේ කුසින්, තමන්ගේ හිස පැත්ත තමයි ඉස්සෙල්ලා බිහි වෙන්නේ. ඒ වුණාට ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් වන බෝසත් කුමරු ඉපදිනකොට ඉස්සෙල්ලාම ඉපදුනේ සිරිපා සංගල. අම්මගේ කුසේ පත්මාසනයෙන් තමයි මහ බෝධිසත්වයන් සිටින්නේ. ඒ සිටින පත්මාසනයම ඉදිරියට දිග හරිනවා. එතකොට ලෝකෙට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියන එහි කාරණාවේ පෙර නිමිත්ත විදිහට තුන් ලෝකෙට ඉස්සල්ලාම දකින්න පුළුවන් වෙන්නේ මව් කුසින් බිහි වෙන සිරිපා සංගල. එය කෙතරම් පුදුම සහගත කාරණාවක්ද කියනවා නම්, බුදුරජාණන් වහන්සේ රන් දෙනේ තැන්පත් කොට සුවඳ තෙල් යොදවා සඳුන් දර චිතකේ නංවා බුදුරජාණන් වහන්සේ ආදාන කෘත්‍ය පිණිස තැන්පත් කොට තබන මොහොතේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සංගල වන්දන මාන කළා. එතකොට අවසානෙටත් මේ ලෝක සත්වයාට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දකින්ට ලැබුණේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ අවසානට දකින්න ලැබුණේ සිරිපා පත්මය. ඉස්සෙල්ලාම දකින්න ලැබුණේ සිරිපා පත්මය. කුමක්දෝ අපි නොදන්නා මහානුභාව සම්පන්න කතාවක්. බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපාවේ රෝස පතුල් තියෙන සිරිපාවේ තිබෙනවා. ඒ පුංචි සිරිපා සංගල මිහි මණ්ඩලයේ තබ තබා සත් පියවරක් ගමන් කරනකොට මේ මිහි මණ්ඩල දිබෑ කරගෙන පියුම් මතු වුණා. මිහි මණ්ඩලයේ පියුම් මතු කරන සිරිපා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේට. ඒ මහා බෝධිසත්වයන් වහන්සේගේ සිදුවක් කුමාරයන්ගේ උතුම් සිරිපා සංගල පුදුම සහගතයි. මහා පුරුෂ ලකුණින් යුතු රන්වන් රන් සිරිපා. ඒ බුදුරජා මහා බෝධිසත්වයන් වහන්සේගේ සිරිපා සංගල ශ්‍රීපාද පත්මේ රම් පුවරුවක් වගේ සමලෙස පිහිටවලා තියෙන්නේ. සමානව පිහිටලා තියෙන්නේ. පතුලේ උස් තැන් පහත් තැන් නැහැ. සමානව තියෙන රම් පුවරුවක් වගේ. ඊළඟට දිග විලුඹෙන් යුක්තයි. පතුලේ මේ ඇඟිලි දිගින් යුක්තයි. මේ ඔක්කොම මහා පුරුෂ ලකුණින් යුතු බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා. ඒ ශ්‍රීපාවේ මැද දහසක් අර තියෙන, දහසක් නිම්වලලු තියෙන චක්‍ර ලක්ෂණය, කරත්තරෝදේක ලකුණක් තියෙනවා සිරිපා තුලේ මැද. මහා පුරිස ලකුණින් යුතු රන්වන් රන් සිරිපා.
එතකොට පින්වත්නි මේ කරුණු කාරණා දැක බලලා තමයි මේ මහා පින්වන්ත කුමාරයා ගිහි ගෙදර වාසය කළොත් සංකීති රජ වෙනවා. මේ පින්වන්ත කුමාරයා පැවිදි වුණොත් සම්මා සම්බුදු බවට පත් වෙනවා කියලා මහා පුරුෂ ලකුණු ගැන ඥානෙ තිබෙන බ්‍රාහ්මණයන් එදා කියා සිටී. එතකොට පින්වතුනි පස්සේ කාලෙක අපේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිරිපා මේ විදියට පිහිටන්න හේතුව වදාලා ලක්කන සූත්‍රී බුදුරජාණන් වහන්සේ වදාලා සුපතිට්ඨිත පාදෝ බුදුරජාණන් වහන්සේට තියෙනවා මනාව පිහිටි සිරිපා පොළොවේ සමානව තබනවා සමාන ඔසවනවා පොළොවේ ස්පර්ශ කරනකොට මුළු පාදේම පොළොවේ ගෑවෙනවා යටිපතුල පොළොවේ ගෑවෙන්නේ නැති තැනක් නැහැ බුදුරජාණන් වහන්සේගේ. අපි සාමාන්‍යයෙන් පය තියෙනකොට පය ඔසවනකොට එක්ක විලිම්බ එක්ක ඇඟිලි ඉස්සල්ලා තිය වෙනවා ඉස්සල්ලා එස වෙනවා. බුදුරජාණන් වහන්සේ කිහිම නැහැ. බුදුරජාණන් වහන්සේ සමානව පොළොවේ සිරිපා තබනවා සමානව ඔසවනවා මුළු ශ්‍රීපාදේම යටිපතුලම බුදුරජාණන් වහන්සේගේ මහ පොළොවේ පිහිටනවා. බුදුරජාණන් වහන්සේ දකුණු පා තබලා වම් පාදේ ඔසවා වම් පාදේ තබා දකුණු පාදේ ඔසවන්නේද දකුණු පාදේ ඔසවූ සැනින් වම් පාදේ තිබූ සැනින් අර දකුණු පා සටහන පොළොවේ මැකී යනවා. බුදුරජාණන් වහන්සේගේ පා සටහන් පොළොවේ මැකී යනවා. මක්නිසාදියත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන කාටවත් පෑගෙන්නේ නැහැ. කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නැහැ. කෙලෙස් සහිත මිනිසුන්ට පෑගෙන්නේ නැහැ කියන එක කවර කතාවද? බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් වඩින සාරිත්පුත්ත මොග්ගල්ලාන මහාකාශ්‍යපාදී උත්තමයන්ටවත් බුදුරජාණන් වහන්සේ පා තැබූ සිරිපා සටහන පෑගෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ මනාව පිහිටි සිරිපාදු සිරිපතුල කොතරම් අනුභව සම්පන්නයිද කියනවනම් උස්තෙන් තිබ්බොත් සිරිපතුල තබන්න කලින් පාන්ත වෙනවා. පහත්ෙන් තිබ්බොත් සිරිපතුල තබන්න කලින් උස් වෙනවා. මඩ අයින් වෙලා ජරාව තියෙනවනම් අයින් වෙලා පොළො සමාන වෙනවා. අපිට ගමනක් යන්න ඕනකොට පාර අපිට ඕන විදිහට හදා ගන්න ඕන. භාග්‍යතුන් වහන්සේට එහෙම නැහැ. භාග්‍යතුන් වහන්සේට ගමනක් යා වඩින්න අවශ්‍ය වෙනකොට සිරිපතුලට අනුව පොළොව හැදෙනවා. මේ තමයි සංසාරයේ පිරු පුණ්‍ය සම්භාරය. කුමන වූ පුණ්‍ය සම්භාරයක්ද? පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේට සුපතිට්ඨිත පාදෝ මනාව පිහිටි සිරිපතුලක් ලැබුණේ කොහොමද? ඒ තමයි පින්වත් මහණෙනි, බොහෝ ඈත සංසාරේ මනුස්සෙක් වෙලා වාසය කරද්දී කුසල් දහන සමාදන් වෙනවා. කාය සුචරිතේ, මනෝ සුචරිතේ, වචී සුචරිතේ. දන් දීම, සිල් රැකීම, කුසල් කිරීම, මවුට සැලකීම, පියාට සැලකීම, කුල දෙටුවන්ට සැලකීම, සමන බ්‍රාහ්මණයන්ට සැලකීම ආදී කුසල් දහන් සමාදන් වෙනවා. දැඩිව ඉන්නවා කියන්නේ ඒවා කඩා ගන්නෑ. තමන් පෙරලෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. පෙරලෙන්නේ නැති පතුලක් හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ පිරිනුවම් පෑවේ. අවුරුදු 80ටම පය පැකිලිලා නැහැ. පෙරලෙන්නේ නැති පතුලක් හම්බ වෙනවා. ඇයි ඒ? සංසාරයේ කුසල් දහම් වලින් පෙරලිලා නැහැ. සීලයක් රැක්කොත් දිගටම සීලේ රකින්නවා. කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ. මලකින් තාත්තලකින් අපිට උපකාර තියෙන කල් සලකනවා, අමල තාත්තලකින් උපකාර නැති කොටක බැහැර දමනවා. එහෙම ඉඳලා නැහැ මහ බෝධිසත්වයෝ. උපකාර ලැබුණත් නැතත් මවුට සලකනවා, පියාට සලකනවා, ගුරුවරුන්ට සලකනවා, කුල දෙටුවන්ට සලකනවා, ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට සලකනවා, සීල් සමාදන් වෙනවා. කාලය සීල් රකින්නවා, කාලය සීල් රකින්නේ නැහැ කියන්නේ ඒක පෙරළුණා. කාලයක් දන් දෙනවා, කාලයක් දන් දෙන්නේ නැහැ කියන්නේ ඒක පෙරළුණා. කාලයක් උපෝසථයේ සමාදන් වුණා, කාලයක් උපෝසථයේ සමාදන් නොවුණා කියන්නේ පෙරළුණා. ඊට පස්සේ කොරෝනා කාලෙට වෙනම විදිහේ කුසල් දහම්, කොරෝනා නැති කාලෙට වෙනම කුසල් දහම් කියන්නේ පෙරළිලා. එහෙම නෙවෙයි මහා බෝධිසත්වයෝ, යම් කුසලයක් සමාදන් වුණොත් ඒක දැඩිව එක විදිහට රකින්න දිවි තිබෙන තුරු
ඒ විදිහට මහ බෝධිසත්වයෝ මේ කුසලේ රැක්කා කියලා තුන් ලෝකෙටම ප්‍රකට කළා. කෙසේද ප්‍රකට කළේ? සිරිපතුල සමසේ පිහිටියා. කාටවත් වහංගන්න බෑ. ඔබටද මටද සංසාරේ එක දිගට කුසල් රැක්කේ නෑ කියලා තමන්ගේ යටිපතුලෙම පේනවා. බලන්න ඔබගේ පතුල දෙස. සමානව පිහිටනවද? ඇතුලේ වලද කී ගමනක් පය පැකිල්ල වැටිලා තියෙනවද කියලා බලන්න. ඒ අපි සංසාරේ අපිම කරගත්ත දේවල්. පොඩ්ඩක් ගමනක් යනකොට පය පැකිලෙනකොට මේකත් සංසාරේ අපි කරපු දේවල්මනේ කියලා. අහෝ පින්වතුනි, මේ සංසාරේ හරි පුදුම සහගතයි. පුදුම සහගතයි. බුදුරජාන් වහන්සේ වදාළා, පින්වත් මහණෙනි, සමලෙස සිරිපතුල පිහිටීමේ ආනිසංසය කුමක්ද? සම්මා සම්බුදු වුණාට පස්සේ කිසිම කෙනෙකුට අභ්‍යන්තර හෝ බාහිරව හෝ කිසිම සතුරෙකුට රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිසියෙකුට තමාව මඩින්න බෑ, අනතුරක් කරන්න බෑ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ලෝකේ කිසියෙකුට, දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ කිසියෙකුට තමාව මඩින්න බෑ. අද කාලේ අපි කාම ප්‍රේතයන් ගැන කතා කරනවා. තොර කාම ප්‍රේතයෙකුට ඇඟට ආරූඪ වෙලා ඔහුගේ හිත කාමයට පෙරලන්න පුළුවන්නේ. ඇයි? ඔහු සංසාරයේ කුසල් දහම් එක දිගට රැක්කේ නැති නිසා ඔවුන්ට පහසුවක් තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රශ්නේ බාහිරට දාන්නේ නැත්තේ. අමනුෂ්‍ය කරදර තියෙනවා, සතුරු කරදර තියෙනවා, ඕන තරම් ඒවා තියෙනවා. මනුෂ්‍යන්ගේ තරහ අමනුෂ්‍ය අවුස්සනවා, රාගය අවුස්සනවා, මෝඩකම් අවුස්සනවා, මිත්‍යා දෘෂ්ටික දේවල් මිනිස්සු ලවා කියවනවා. ඉතින් එහෙම තියෙද්දි බුදුරජාන් වහන්සේ ඒවා බාහිරට දැම්මේ නෑනේ. ඇයි දැම්මේ නැත්තේ? තමාව රාගයෙන් යටවෙන, මැඩෙන, ද්වේෂයෙන් මැඩෙන, මෝහයෙන් මැඩෙන අකුසල කර්ම නැත්නම් ඒකේ ස්වභාවය, ඒ සංස්කාරය තමන්මයි සංසාරේ රැස් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිතේ කිසි කෙනෙකුට ක්ලේශයක් ඇති කරන්න බෑ සතුරෙකුට. හුදෙක් මහ බෝධිසත්ව කාලයේ පවා, සිද්ධාත් කුමාරයාව ඉන්න කාලයේ පවා යශෝදරා දේවීන් වහන්සේටවත් බෑ සිද්ධාත් කුමාරයාගේ හිතේ රාගය උපද්දවන්න. ඒ සිද්ධාත් කුමාරයාගේ හිතේට සිද්ධාත් කුමාරයාට හිතුණොත් තමයි ක්ලේශය උපදීන්නේ. මුළු රාජමාලිකා වෙන රාජ්‍යයක කෙනෙකුටවත් බෑ සිද්ධාත් කුමාරයාගේ හිතේ තරහ උපද්දවන්න, රවට්ටන්න බෑ. ඒ නිසානේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් යොදුන් ගණනක් දුරට ඈත් කරලා තියෙද්දි මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් දුටු සැනින් ඒවන් නිතර දකින අයටවත් නොතේරෙන ප්‍රඥාව උපදීන්නේ ඒ නිසා. මේ ආශ්චර්ය මහ බෝධිසත්වයන්ගේ කුමකද සැඟවිලා තිබ්බේ? සිරිපතුලේ. සිරිපතුලේ පින්වත්නි, රාගෙන් මැඩි මැඩි ඉන්න ඔබ, ද්වේෂෙන් මැඩි මැඩි ඉන්න ඔබ, මෝහයෙන් මැඩි මැඩි ඉන්න ඔබ, බැටකකා ඉන්න ඔබ, ඇයි සිරිපා පත්මේ සිරිපා කමල වඳින්නේ නැත්තේ? ඒ ශ්‍රීපාද පත්මේ නළල තබා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ රාග ගින්න මං කවදානම් නිවා ගන්නද? ද්වේෂ ගින්න මං කවදානම් නිවා ගන්නද? මෝහ ගින්න කවදානම් නිවා ගන්නද? දහස් ගණන් පියවර තබ තබා සමනල කන්ද නැගපු පින් බලින් මගේ මුනිදුගේ සිරිපා කමල ළඟ හිස නමා වන්දනා කළ පින් බලින් නිවන් දකින මොහොත දක්වා මගේ හිත රාගයෙන් බැටකන්න එපා, ද්වේෂයෙන් බැටකන්න එපා, මෝහයෙන් බැටකන්න එපා. මගේ ජීවිතයේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල ළඟ පිපි කුසුමක්සේ බාරයි පූජා වේවා කියලා කවුරුන්ද සිරිපා වඳින්නේ? කවුරුන්ද සිරිපා වඳින්නේ? මේ සිරිපා කමලේ සැඟවුණ කතන්දරේ. පින්වත් මහණෙනි, බුදුරජාණන් වහන්සේට තියෙනවා හෙට්ටා පාද තලේසු චක්ඛානි, සිරිපතුලේ යට චක්‍ර ලක්ෂණයක් තියෙනවා, කරත්ත රෝදයක් වගේ ලකුණ ලොකුවට තියෙනවා. ඒ ලකුණේ අර තියෙනවා 1000ක්,
වටේට නිම්වලලු දාහක් තියෙන ලස්සන රෝස පාට සිරිපතුල මැද රතුවන් ස්වභාවයෙන් රේඛා සහිතව ලස්සන කරත්ත රෝදයක් වගේ චක්‍ර ලක්ෂණයක් තියෙනවා. පින්වත් මහණෙනි, කුමක් නිසාද මේ චක්‍ර ලස්සනේ තථාගතයන් වහන්සේගේ සිරිපතුලෙ පිහිටියේ? ඒ තමයි පින්වත් මහණෙනි, බොහෝ ජනයාට සැප සලසලා දුන්න සංසාරේ බොහෝ කාලයක් නැවත නැවත සැප සලසලා දුන්නා. මනුෂ්‍යයන්ට සොරුන්ගෙන් වෙන බියෙන් මිනිසු රැක්කා, අමනුෂ්‍යයන්ගෙන් වෙන බියෙන් මිනිසු රැක්කා, ධාර්මිකව රැක්කා. එහෙම රැකලා බොහෝ දෙනාට සුවපහසුව සලසලා දුන්නා. ඊළඟට පිරිවර හා එකතු වෙලා දන් දුන්නා. බොහෝ දෙනාට රැකවරණේ සලසලා පිරිවර හා එකතු වෙලා දන් දුන්නා. අමනුෂ්‍ය ප්‍රශ්න, ඊළඟට සතුරු ප්‍රශ්න වලින් මිනිසු මුදවලා මිනිසුන්ට සැනසීම ලැබලා දුන්නා. බොහෝ කාලයක් සංසාරේ නැවත නැවත ඒ කුසලයේ කළා කියලා මහා බෝධිසත්වයන්ට තුන් ලෝකයටම පේන්න ලකුණක් පිහිටියා. සිරිපතුලි දහසක් අර ඇති චක්‍ර ලක්ෂණින් යුතු මහා පුරුෂ ලක්ෂණේ ලෝකෙට පේනවා. කිමද පෙන්වත්නි, ඔබගේත් මගේත් යටිපතුලේ ඒ ලකුණ නැත්තේ අපි සංසාරයේ මිනිසුන්ට බය දීලා. අපි සංසාරයේ මිනිසු අපි යක්කු ප්‍රේතය භූතය අමනුෂ්‍යෝ නාගයෝ වෙලා ඉඳලා අපි මිනිසුව පෙළලා. මහා බෝධි සත්වයෝ සංසාරේ කත අනුන්ව පෙළල නැහැ. යක්ෂ ජීවිතයක් ලැබුවොත් මිනිසුව පීඩාවට පත් කළා නැහැ. කවදාවත් ප්‍රේතෙක් වෙලා නැහැ. භූතෙක් වෙලා නැහැ. යම් දවසක නාගයෙක් වුණොත් කවදාවත් මිනිසුව පෙළලා නැහැ. කොහොමද ඒ වගේ ස්වභාවවත්? එන්නේ කරුණ නිසා තමයි මහා බෝධිසත්වයන්ගේ සිරිපතුලේ චක්‍ර ලක්ෂණේ පිහිටන්නේ. ඒ වගේම තමයි දන් දෙනකොට ගොඩාක් අය එකතු කරගෙන දන් දෙනවා. මිනිසුන්ට පහසුව හරිගස්සලා දෙනවා. මේ තමයි පින්වත්නි මහා බෝධිසත්වයන් සංසාරේ කරපු පින. ඒ පින සිරිපතුලේ පිහිටියා. එහෙනම් සොරුන්ගෙන් බිය පැමිණෙද්දී, අමනුෂ්‍යයන්ගෙන් බිය පැමිණෙද්දී කිමද පින්වත්නි, උතුම් සිරිපා පත්මේ ළඟ සිරිපා කමල මත නළල තබා සමනළ කන්දේ පහළ පටන් කන්ද මුදුනට නගිනුට කීයක් නම් පියවර තබනවාද? උතුම් බුදු ගුණ, උතුම් මුනි ගුණ, උතුම් දන් ගුණ, උතුම් සංඝ ගුණ සීකර කර අනවශ්‍ය කතා නැතුව, සින්දු කතා නැතුව, අනවශ්‍ය දෙඩවිලි නැතුව, අනවශ්‍ය විහෙලි තාලු නැතුව බුදුගුණ මනසකාරයෙන් පියවර තබ තබා ශ්‍රීපාද පත්මේ ළඟ වැඳ වැටුණා නම් කුමන අමනුෂ්‍යෝද? ඇයි භාග්‍යතුන් වහන්සේ සංසාරේ කිසි කෙනෙකුට පීඩාවක් නොකළ බවත්, අන් අය සියලු උදුරු වලින් තමන්ව බේරාගත්ත බවත් ලෝකෙට පෙනුන ලක්ෂණේ තියෙන්නේ සිරිපතුලේ. ඒ උතුම් ශ්‍රීපාද පත්මේ ළඟ නළල තබා සත්‍යක්‍රියා කළ නොහැකිද? ඒ ශ්‍රීපාද පත්මේ තියෙන දෙසට, සමංගිර දෙසටත් වඳින්න පින්වත්නි, උතුම් සිරිපතුලට වඳින්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ නම ශ්‍රීපාදාතුන් වහන්සේ. ඊළඟට පින්වත් මහණෙනි, ශ්‍රීපාද පත්මේ මැද දහසක් කර ඇති චක්‍ර ලක්ෂණයෙන් යුතු ඒ නිම්වලල්ල තැබී තිබීමේ ආනිසංසය කුමක්ද? ඒ ආනිසංසය තමයි මහා පිරිවර ඇති වෙනවා. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, දේව සුර අසුර නාග ගන්ධර්ව බොහෝ පිරිවර බුදුරජාන් වහන්සේට ඉන්නවා. ඇයි ඒ ඔබගේ දැස්වලට නොපෙනේද? සිරිපා කමල මිනිසුන්ට වඳින්න ලැබෙන කාලේ මේ නල්ල තන්නේ වටන් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පත්මේ තියෙන ඒ මළුව දක්වාම ලක්ෂ සංඛ්‍යාත සෙනඟ පොර බැඳ බැඳ පෝලිමට සිටගෙනමි. බොහෝ සමහර වෙලාවට දවස් ගණන් ඉන්නවා පෝලිමේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳින්න.
බොහෝ පිරිවර යනවා අදුටුවේ නැද්ද? එක්කෙනා කී ගමනක් යනවද? බුදුරජාණන් වහන්සේ සිරිපා කමල වඳින්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේ වටා පිරිවරා ගත්තා. බුදුරජාණන් වහන්සේ වටා බොහෝ දෙනෙක් එකතු වෙන භවයේ සංකේතය තිබුණේ සිරිපතුලේ. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ තව ලක්ෂණයක් තියෙනවා සිරිපතුලේ, මහා පුරුෂ ලක්ෂණයක්. ආයතපන්නී, ආයතපන්නී කියන්නේ දිග විලුඹක් තියෙනවා. සිරිපතුලේ විලුඹ දිගයි. දීගංගුලි සිරිපතුලේ ඇඟිලි දිගයි. බ්‍රහ්මෝජ්ජුගතෝ බුදුරජාණන්සේගේ ශරීරය ඍජුයි. එතකොට සිරිපතුලේ තියෙනවා දිග විලුඹකුයි දිග ඇඟිලි. එතකොට කුමක් නිසාද මේ ලක්ෂණය පිහිටියේ? පින්වත් මහණෙනි, බොහෝ කාලයක් සංසාරේ ගත කරද්දී ප්‍රාණඝාතය කළේ නැහැ. මිනිස්සෙක් වෙලා ඉදින් වරක් නොවේ, සිය දහස් වරක් නොවේ, අසංඛ්‍ය ගණන් කල්ප සතෙක් මරලා නැහැ, ප්‍රාණඝාතය කළා නැහැ, ලේ වැකුණු අත්වලින් ඉඳලා නැහැ, දයානුකම්පාවෙන් ඉඳලා මේ සත්වයන්ට. එතකොට දයානුකම්පාවෙන් සත්තු මරන්නේ නැතුව හිටියා කියලා තුන් ලෝකෙටම ප්‍රකට කරන ලක්ෂණය කුමක්ද? ඒව වහන්න බෑ පින්වත්නි. විලුඹ දිගයි, ශ්‍රීපාවල ඇඟිලි දිගයි. අපේ ඇඟිලි කොටයි කියන්නේ, විලුඹ කොටයි කියන්නේ ලෝකෙට හංගන්න බෑ. සංසාරේ ප්‍රාණඝාතය කළා. එතකොට ප්‍රාණඝාතය නොකළා කියන එහි සාක්ෂියයි. එහි ආනිසංසය කුමක්ද? ආනිසංසය තමයි දීර්ඝායුෂ ලබනවා. කිසිවෙකුටත් මහා තථාගතයන් වහන්සේව ඝාතනය කරන්න බෑ. දේවදත්තට ගල පෙරලලාවත්, නාලාගිරි ඇතා ඉදිරියට ඇවිල්ලාවත්, දුනුවායෝ වට කරලාවත්, ඔවුන් පසෙක තැබේවා, දස බිම්බරක් සේනාව සහිත මාරයාටවත් තථාගතයන් වහන්සේගේ ජීවිතයට නම් හානි කරන්න බෑ කියන එක උපදීම්ම පෙන්නගෙන ආයේ උන්වහන්සේ ඉපදුනේ. ඒ තමයි විලුඹ දිගයි, ඇඟිලි දිගයි. ඒ නිසා ජීවිත අනතුරු තියෙන, මාර්ග තියෙන, දරුවන්ට සිත්පත නෑයෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේ ළඟම වැඳ වැටිය යුතු නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ආනුභාවය, සිරිපා සටහනේ ආනුභාවය කොච්චරද කියලා බලන්න. ඔය තමයි මහා පුරුෂ ලක්ෂණ කතාව. ඒතර බුදුරජාණන් වහන්සේගේ 32ක් වූ මහා පුරුෂ ලක්ෂණ වලින් මහා පුරුෂ ලක්ෂණ හතරක්ම, මහා පුරුෂ ලක්ෂණ හතරක්ම සිරිපතුලේ පිහිටලා තියෙනවා. සමලෙස්ස පොළවේ පිහිටන බව, දහසක් අර ඇති චක්‍ර ලක්ෂණය ඇති බව, දික් විලුඹක් ඇති බව, දිගැඟිලි ඇති බව. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ. එපමණක් නොවේ, බුදුරජාණන් වහන්සේගේ සියුම් සම යටිපතුලේ තිබෙනවා. දූවිලි රඳින්නේ යටිපතුලේවා. මහා පුරුෂ ලක්ෂණය. ඉතින් මිහි මඩල සනසා සනසා 45 වසක් ලෝක සත්වයාට හිතසුව පිණිසමයි සෑම පියවරක්ම තිබුවේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තුන් ලෝක සත්වයාටම හිතසුව පිණිසයි ඔය උතුම් සිරිපා සංගලේශ වුණේ. උතුම් සිරිපා පත්නේට, සිරිපා කමලට නමස්කාර වේවා. ඒ විදිහට නේද සිරිපා වඳින්න ඕනේ? ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමාරයන් කාලයේ දේශ බලන්න, අසිත තාපසතුමාගේ පා ළඟ ඒ විනකොට මුළු ජම්බුද්දීපේම රාජ රාජ මහා මාත්‍යවරුන්ගේ සිරස තවා වඳිනා පා ඇත්තේ අසිත තාපසතුමාට. මාක්නිසාද අසිත තාපසතුමා ඉදිරියට කල්ප සංවට් විවට කල්ප 40කුත්, ආපස්සට සංවට් විවට කල්ප 40කුත් දකින නුවණින් යුතු දෙව්ලොව විවේක ගැනීම පිණිස නඳුන් වූයේ භාවනා කර ඍෂිවරයා, රාජමහා ඍෂිවරයා, දින කිහිපයකට කලින් උපන් සිඟිති බෝසත් කුමරු අසිත තාපස්තුමාගේ පා ළඟ තබා ආශිර්වාද ගණ්ඩයි සුද්ධෝදන රජතුමා, සිරස මහ බෝධිසත්වයන්ගේ හිස අසිත තාපස්තුමා දිසට යොමා, පා තමාගේ දිසට යොමා. මෙහෙම පාත් කරන්න හදනකොටම රජුටම නොදැනී රජතුමාගේ අද්දක කරකුණා දෙපැත්තට.
එතකොට හිස තමන්ගේ පැත්තට ආවා. තාපසින් වහන්සේට අසිත තාපස්තුමාගේ පැත්තට සිරිපාප දික් වුණා. අසිත තාපස්තුමාගේ පාළඟ මහා බෝධිසත්වයන්ගේ හිස පිහිටන්නේ. ඒ නමුත් දින කිහිපයකට කලින් උපන් මහා බෝධිසත්වයන්ගේ සිරිපා මත සිරිපා ළඟ සිරිපා යට ඒ තාසිත තාපස්තුමාගේ හිස නම් පිහිටන්න සුදුසුයි. ඒ උතුම් සිරිපා කමල අසිත තාපස්තුමාගේ හිසේම වැදුණා. විදුලියක් වැදුනා වගේ ශරීරයේ සෙලවි ගියා. දහසක් කර ඇති චක්‍ර ලක්ෂණෙන් යුතු රංවන් රං සිරිපා සංගල දුටුවා. ඉන්න ආසනේ නැගිටුණා. මහා පුරුෂයෙක් මාගේ පාළඟ කෙසේ තබන්නද ස්වාමීනි මට සමාව මැනව කියලා උතුම් බෝසත් දරු සිඟිත්තානන් වහන්සේගේ සිරිපා තමන්ගේ හිසේ තවාගෙන සාදුකාර දෙන්න ගත්තා අසිත මහා ඉරිසිතුමා. රංවන් රං සිරිපා. ඒ වෙනුවට මනුස්ස ලෝකේ ඉන්න ඉරිසිවරු දන ගස ගසා සම්බුදු බවට පත් නොවූ බහ තෝරන්නේ නැති මහා බෝධිසත්වයන් ළඟ සිරිපා කමලේ වැඳ වැටෙන හැටි බැලුව දුටුවාද. ඉතින් පින්වත්නි, ඒ මොහොතේ සුද්ධෝදන මහරජතුමාද කඳුළු සරසලා සිදුහත් මහා බෝධිසත්වයන්ගේ සිරිපා ළඟ වැඳ වැටුණා. පියවැඳුමින් වැඳුම් ලැබූ රංවන් රං සිරිපා. ඉතින් ඒ උතුම් සිරිපා සලකුණ තමයි පින්වත්නි සමන්ගිරේ සමනල කන්දේ මුදුනේ කළුගල මත තිබුණේ. ඒ උතුම් කළුගල නිල් මාණික්යක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන පිහිටලා. එතකොට මහ බෝධිසත්වයන් මේ විදිහට පිය වැඳුමින් වැඳුම් ලබලා දඹරුක් සෙවණේ පත්මාසනෙන් වැඩි ඉන්නකොට මනාව මතු පිටට පිහින සිරිපා සංගල වන්දනමාන කරලා, ඒ වගේම ඔබට මතක ඇති නම් තබන දවසේ මහා පුරුෂ ලක්ෂණ විමසා විමසා බලනකොට සිරිපතුලේ තියෙන මහා පුරුෂ ලක්ෂණ මනාව ප්‍රකට වුණා. ඒකයි ඇඟිලි ඔසවලා සම්බුදුවරේ කියලා නාමයක කීවේ, සිද්ධාර්ථ කියන නාමයක කීවේ. ඉතින් අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ ශිල්ප දක්වන මොහොතේ මිනිස්සු දහහක් එකතු වී උස්සන දහසක් අදින දුන්න තනි අතින් ඔසවා සිරිපාවේ විලුඹෙන් පාගා දෙකට කරලා කඩලා දැම්මා. ඇත්තු කෝටි ගණන් කාය ශක්තියක් තියෙන මහා බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරිපා සංගල ඉදිරියට තබලා තමයි අභිනිෂ්ක්‍රමණය කළේ. උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ඉදිරියට තැබූ පා දෙවියන් මරුම් බමුන් සහිත ලෝකෙ කිසිවෙකුට ආපසට හරවන්න බෑ. දෙවියන් මරුම් බමුන් සහිත ලෝකෙ කිසිවෙකුට ආපස්සට හරවන්න බැරි පා තැබීමක් අපගේ මහා බෝධිසත්වයන්ට තිබුණා. ඒ උතුම් සිරිපා ඔසවනකොට දොරටු විවෘත වෙනවා. උන්වහන්සේ බ්‍රම් මිරිවැඩි සංගල ගලවා කේස කලාපයේ සිඳ කසාවත් පොරවා මේ මාගේ මිත්‍රය මං ඔබ අත්හැරලා යනවා විමුක්තිය සොයාගෙන මං ඔබලා දුකෙන් නිදහස් කරනවා කියලා කන්තකගේ පිටට තට්ටු කළා. කඳුළු වැටුණු මූණි අත් නැති ඒ කන්තක පාස හතරකින් යුක්ත කන්තක දිවෙන් රංවන් රං සිරිපා සංගල ලේව කෑවා. එක දිගට ලේව කෑවා. දෝවණේ කළා රංවන් රං සිරිපා. ඔහුට එහි විපාකයේ කුමක්ද ලැබුණේ? ඔහු එතනින් චුත වී දෙවියන් අතර ඉපදුනා. රංවන් රං අත් දෙකක් ලැබුණ දිව්‍ය අත් දෙකක් ලැබුණා. කියවන්න කන්තක විමාන වස්තුව දෙව්ලොවෙන් දෙව් පිරිස පිරිවරාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ ධර්මය අහලා එදා දිවෙන් ලෙවකාපු රංවන් රං සිරිපා දිව්‍ය අත් දෙකෙන් ස්පර්ශ කර කර ඒ දිවියා බුදුරජාණන් වහන්සේව වඳිනවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ යම් පියවරක්
දුෂ්කර ක්‍රීන ක්‍රියා කරන කාලයේ තිබුවාද ඒ සියල්ලම විමුක්තිය සොයා ඔය උතුම් පියවර කී ගමනක් සක්මනේ සෙව්වාද විමුක්තිය සොයා ඔය උතුම් සිරිපා සංගල කී ගමනක් එසෙව්වාද කුසල් සිහි කර කර ඔය උතුම් සිරිපා කී ගමනක් ඔසවා ඔසවා කෙලෙස නැසුවාද නීවරණ යටපත් කළාද අද මිනිසු තියෙන පියවර පාසා රාගය සොය සොයා යනවා ද්වේෂය සොය සොයා යනවා මෝහය සොය සොයා යනවා කෙලෙස් හොයන පා එසවීම මගේ බෝධිසත්වයන්ටවත් නැහැ සම්මා සම්බුදුරී ගැන කවර කතාද ඒ නිසා ලෝකේ සියලුම සත්‍ය සොයාගෙන යන සත්වයෝ නිකලස් බව සොයාගෙන යන සත්වයන්ගේ සෑම පියවරක්ම බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟට මෙසෙවි පැමිණියා. මේ පත්මේ ළඟටම පැමිණියා. සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න වජිරාසනේ මත වැඩහිඳ දස මරුම් පරාජයට පත්කොට සම්මා සම්බුදු වී උන්වහන්සේ වජිරාසනේ නැගිටි දකුණු පා ඉදිරියට තබා වැඩම කළා. මිහි මණ්ඩල සනසා සනසා බුදු කෙනෙක් වඩිනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 9 වෙනි මාසේ ලංකාවට වැඩම කළා. මියගුණ සෑය පිහිටි භූමියට. මේ ලක්දෙරණේ ඉස්සලාම රන්වන් රන් සිරිපා සටහන පිහිටියේ මියගුණ සෑය පිහිටි භූමිය. අද ආසට එසවුන මහා ස්තූපයයි. බොහෝ ජනයා වඳින ස්තූපයයි. සමන් ගිරට නගින්න බැරි කාටත් මියගුණ වඳින්න පුළුවන්. මයංගනේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වී 5 වෙනි වර්ෂයේ චූලෝදර මහෝදර නාගයන්ගේ නාග සටන සංසිඳ වීම පිණිස වැඩම කළ නාගදීපේට උන්වහන්සේ නාගදීපේ වැඩ ඉඳලා සිරිපා සංගල ස්පර්ශ වුණ තැන අද මහා ස්තූපයයි. ඒ බුදු සිරිපා තැබූ තැන ස්තූපයයි. උන්වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වී 3 වෙනි වතාවට ලංකාවට වැඩම කළ මොහොතේ උන්වහන්සේගේ උතුම් සිරිපා සංගල තැබුණේ කැලණියේ. ඒ කැලණියේ බුදුරජාණන් වහන්සේ සිරිපා තබා මණික් ආසනයේ වැඩ ඉඳ දන් වැළඳු භූමිය අද කැලණිය මහා ස්තූපයයි. කැලණි ගඟේ පැම් පහසු වී ඒ කැලණි ගඟේ සිරිපා පිහිටි තැන නාගයන් වදින සිරිපා ලකුණයි කැලණි ගඟේ ගම්පතුලි පිහිටි රන්වන් රන් සිරිපා නාගයෝ වදිනවා. බුදුරජාණන් වහන්සේ සමන්ගිරි සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත මාගේ විමනේ මාගේ සිරස මත සිරිපා තබන ලෙස භාග්‍යතුන් වහන්සේ සමන්ගිරි සිරිපා තබන සේක්වා. සමනල පර්වත මුදුනේ 500ක් මහරහතන් වහන්සේලා ආකාශයේ රණ හංසයන්සේ වැඩ සිටිද්දී මුළු සමන්ගිරේම රුක්ෂවල මල් හටගෙන තිබෙන මොහොතේ පල හටගෙන තිබෙන මොහොතේ නානා සුවඳ විහිදවන මොහොතේ නානා සතා සිව්පාවන් සියතුන් නාද කරන මොහොතේ ඇතුන්ගේ කුංච නාදය ඒ වගේම කවුලන්ගේ කෝකිල නාදය මේ ආදී නාද පැතිරී යද්දී බුදුරජාණන් වහන්සේ සිරිපා තැබුවා. ඒ පර්වතේ මුදුනේ සිරිපා තැබූ භූමිය නීල ඉන්ද්‍ර නීල මාණික්‍යයක් බවට පත් වුණා. පතුල පිහිටියා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් නැතුව පින්වත්නි වැල්ලකවත් සිරිපතුල පිහිටන්නේ ගල මත පිහිටියා. ඒ උතුම් රන්වන් රන් සිරිපා. දෙවියන් වඹුන් වදින රන්වන් රන් සිරිපා. ඉතින් එදා මාණික්ක වර්ෂාවක් වැහලා තිනවා. ඒකනේ රත්නපුරේ හැම තැනකම දැන් නැණික් මතුවන්නේ. බුදුරජාණන් වහන්සේ එයින් දිවා ගුහාවේ විහෙරනකොට දීඝවාපිය ආදී 16 මස්ථානවලට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ
සිරිපා තැබූ යම් තැනක් වේදී සෑම තැනකම දැන් තියෙන ස්තූප. ජයසිරි මහ බෝධීන් වහන්සේ ස්තූප සියලු දෙනා වඳින තැන්. බුදුරජාණන් වහන්සේ ලක්දිරණේ සිරිපා තැබූ තැන් කෙලෙස් සහිත මිනිසුන් පෑගින්නේ නැහැ. රහතුන් පවා සිරිපා මේ සිරසින් වඳින පුණ්‍ය භූමි බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ සිරිපා තැබූ තැන. බ්‍රහ්ම ලෝකේ මහා බ්‍රහ්මයා ඇතුළු සියලු බ්‍රහ්ම රාජවරු, ඒ වගේම සියලු දෙවිවරු, නාලෝ නාගයින්, ඒ වගේම දිවියන් මිනිසුන්, සියලු රහතන් වහන්සේලා, රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියක් කියා හිටිනවා, ස්වාමීනි ඔය උතුම් සිරිපා සංගත දිගු කළ මැනව මේ නාගයන්ට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න ඕනේ. මේ අරහත් හස්තිරාජයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න ඕනේ. සියලු රහතන් වහන්සේලා කැමැති වුණේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වඳින්න. රහතන් වහන්සේලා කැමැති වුණේ සිරිපා ළඟ වඳින්න නම් අපිට ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලා ලැබීම ගැන කවර කතාද? කවර කතාද? රහතුන් පවා කැමැති වුණේ සිරිපා වඳින්න. මහා ප්‍රජාපති උත්තමාවේ කියනවා මගේ ජීවිතේ ලොකුම ආශාව තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේගේ සිරිපා වඳින එක. යම් කිසි කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳින්න නැත්නම් ඔව්හු මහා වාසනාවන්තයෝය. මහා ප්‍රජාපති කියනවා මට වාසනාව ලැබුණා බුදුරජාන් වහන්සේගේ සිරිපා වඳින්න. ප්‍රජාපති බුදුරජාන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණා. යසෝදරාව අසංකේය හතරක දුක්, අසංකේය හතරක ශෝක යසෝදරාවන් කඳුළු ලෙස මේ ලෝකෙට මුසු කරලා තමන්ගේ ජීවිතෙන් ඒ දුක ඉවත් කරගත්තේ බුදු සිරිපා ළඟ වැඳ වැටලා නේද? ඒ මහෝත්තමාවියත් තමන්ගේ ජීවිතේ දුක නැති කරගත්තේ සිරිපා ළඟ වැඳ වැටිලා නම්. කෙලෙස් සහිත නීච සත්වයන් වන මේ සංසාර සත්වයා සිරිපා ළඟ වැඳ වැටෙන්නේ නැත්තේ මන්ද? උතුම් සම්මා සම්බුදු සිරිපා කොයිතරම් ආදරෙන් වඳින්න ඕනේද? ධාතුන් වහන්සේ නමක් පින්වතුනි සිරිපාකම. ලෝකේ වෙන ජාතීන්ට වෙන සත්වයන්ට මේ වාසනාව නැහැ. මේ වාසනාව නැහැ. මම දැක්ක රහතන් වහන්සේලාගේ ජීවිතවල රහතන් වහන්සේලා තමන්ගේ ජීවිතේ ආපස්සට සීකරද්දී කියනවා එක්තරා ජීවිතයක බුදුරජාණන් වහන්සේ මේ වනයේ මැදින් වැඩලා. එතකොට මේ වනයේ හිටපු වැද්දේ ඒ පාර හරහා වදිනවා යනවා. බුදුරජාණන් වහන්සේ වැද්දට පේන්න පතුලක් සිරි පතුලේ සටහන පිහිටවනවා. ඒ තිස්ස කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙන්න ඕන මතක හැටියට සිරිපතුල පිහිටවනවා. එතකොට සිරිපා සටහන ඕන සමන්ගිරිය තියනවා වගේ. අර වැල්ලේ තිබුණ සිරිපා සටහන දැකලා ඔහු වැද්දා කල්පනා කරනවා අම්මේ දිග විලුඹෙන් යුතු දිග ඇඟිලි තියෙන සමලෙස පීටලා තියෙන දහසක් අර තියෙන චක්‍ර ලක්ෂණින් යුතු මේ පා සටහන කාගේද? අහෝ උත්තමයේගේ කියලා වැද්දා දුනු ඊතල බිම තියලා දන ගහලා වැන්දා. වැඳලා ගියා. එච්චරයි අපි බුද්ධ ශාසනය ඉපදුණා කියනවා. මම අරහත්වයට පත් උනේ එදා සිරිපා සටහන පුදපු පිනට කියන පාද සංඤක තේරා ප්‍රධානයි. තව එකක තියෙනවා කොස්වාහලීනේ කුමුදු මලක් කඩලා සිරිපා සටහන ළඟ මෙහෙම මේ ඒ මල තියලා එදා තමයි නිවනට බීජ ඉපදුණේ කියනවා. තව රහතන් වහන්සේ නමක් කියා හිටිනවා මම බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ මලක් තිබ්බා ඒ පිණින් කියනවා මං නිවන් දැක්කේ. තව රහතන් වහන්සේ නමක් කියා හිටිනවා මම උතුම් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සංගල දෙසට සමම් මල්ලිසා ඒ පිණට කියනවා මම අරහත්ට පත් උනේ. සුළු නෑ පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ සිරිපාද පත්මේට දෑත් එකතු කිරීම සුළු දෙයක් නෙවෙයි. සාදුකයා වැඳීම සුළු දෙයක් නෙවෙයි. ශාරීරියේ උත්තමාංගය වන සිරස ඒ පා
අභියස තබා වඳිනක සුළු දෙයක් නෙවෙයි. ඒ උතුම් සිරිපා වඳින්ට තබන තබන පියවර තමයි තමන්ගේ සංසාරය කිටි කරලා දාන්න. සතර අපායෙන් අපි උඩට උස්සවන්නේ බුදුවරුන්ට කරන ගෞරවය. හැබැයි ශ්‍රද්ධාවෙන් කරන දේ, පහන් සිතින් කරන දේ. ඉතින් පින්වතුනි, පන්සාලිස් වසක් අන් අයට යහපත පිණිස සිරිපා එසවූ භාග්‍යතුන් වහන්සේ යම් දවසක වෙහෙරෙන් ඉදිරියට වඩිනවාද, පන්සාලිස් වසරටම ඉස්සරහට තබලා තියෙන දකුණු සිරිපා, ඊළඟට තිබ්බේ වන් සිරිපා, දඹදිව දකුණු සිරිපා නම් වන් සිරිපා තියෙන්නේ සමන්ගිරියේ. බුදුරජාණන් වහන්සේගේ වන් සිරිපා සමන්ගිරියේ, දකුණු සිරිපා ඇසට දැක දැක වඳින්න පුළුවන් තැනක් තියෙනවා. දඹදිව බුද්ධ ගයාවේ, ගයා නගරේ, ගයා තීර්ථේ විෂ්ණුපාද ටෙම්පල් කියලා තියෙනවා. එතන තමයි ඒ කාලේ ගයාකාශ පිහිටපු තැන. ගයාකාශ පිහිටපු තැන බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බොහෝ දිනාට යහපත පිණිස කළු ගල මත සිරිපා තබලා තිනවා. අදටත් තියෙනවා. හින්දුහු හිතනවා ඒක දෙවියන්ගේ පාදයක් කියලා. කළු ගල මත බැලූ බැල්මට පෙනෙන්නේ නැහැ. පිරිසිදු කිරි කළු ගලට වක් කරනකොට දික් විලුඹ තියෙන දික් ඇඟිලි වලින් යුතු සමලෙස පීටන පතුල මතු වෙනවනේ උඩට. පුදුම සහගතයි. අනේ අපිට වාසනාව ලැබුණා ඒ උතුම් සිරිපා ළඟ නැගලා තියලා වදින් ඒ දකුණු සිරිපා. අපිට වාසනාව ලැබුණා සමන්ගිරේ උතුම් සිරිපා ළඟ නැල්ල තබලා වදින්. අනේ එහෙම හිතනකොට බුදුරජාන් වහන්සේගේ සිරිපා සංගලම වැන්දා කියලා ප්‍රීතිය උපදිනවා. මේ තමයි සිරිපා. නර්මදාවේ නාගයන්ගේ ආරාධනා මත නර්මදා නදියේ වැලි මත බුදුරජාන් වහන්සේ සිරිපා තැබුවා. ඒ බුදුරජාන් වහන්සේ යම් වැල්ලක් මත සිරිපා තැබුවොත් මේ ලෝකයේ පින්වතුනි ලෝකාන්ත විනාශයක් වන මහා විශාල සුළඟක් හමාගෙන ගියත් අර වැලි ටික හෙලවෙන්නේ සිරිපා තිබ්බ තැන. මේ කඳු ගණන් සේදී යන වතුරක් සැඩ වහරක් ගහගෙන ආවත් වැල්ල මත බුදුරජාණන් සිරිපා තියලා තිනවා නම් ඒ සිරිපා සේදෙන්නේ නැහැ. නර්මදාවේ නදී තෙර තියෙන ඒ උතුම් සිරිපා මොහොතක රළවේගෙන් වැසී යනවා. ඊළඟ මොහොතේ මාණික්කෙන් වැසී යනවා. නාගයන් විසින් වඳිනවා. සත්‍යබද්ධ පර්වතේ බුදුරජාණන් වහන්සේ සුණාපරත්තේට පුන්නමහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් වැඩලා වඩිනකොට සත්‍යබද්ධ පර්වතේ හිටිය සත්‍යබද්ධ කියලා තාපසින් වහන්සේනම බුදුරජාණන් වහන්සේ සත්‍යබද්ධ පර්වතේට වැඩම කරලා ඒ තාපසින් වහන්සේට දහන් දෙසුවා. දහන් දේශනා කළා. ඔහු තිසරණී පැහැදුණා, පැවිදි වුණා, අරහත්ත්වයට පත් වුණා. ඒ සත්‍යබද්ධ පර්වතේ බුදුරජාණන් සිරිපා තැබුවා. අද ඒ සත්‍යබද්ධ පර්වතේ යනු කුමක්ද? ඒ තමයි තිරුපති. අද මිනිසු දෙයියෝ වඳින්න යනවා තිරුපති. සිරිපා අමතකයි, සිරිපා අමතකයි. ඊට ඒකයි යන්නම් මදාය නදියා පුලිනේච තීරේ යන් සච්ච බද්ධ ගිරිකේ සුමනාචලංගේ යන් තත්ත යෝනකපුරේ මුනි නෝච පාදන්. යෝනකපුරෙත් යෝනකපුරේ තියෙන සිරිපා තමයි මිනිසු මක්කම කියලා වඳින්නේ. නමුත් අන්‍යාගමිකයෝ නිසා ඔවුන්ට පතුල බලන්න බැහැ. ඒ මක්කමේ පාදේ තියෙන කොටසට කවුරු හරි ඇතුල් වුණොත් ඒ ආගම විසින් ඔවුන්ගේ ජීවිතය නැති කරනවා. බොහෝ දුර ගෙවාගෙන ගිහිල්ලා ඒ තියෙන දිශාවට වැඳලා ඉන්න තියෙන්නේ ඒ ඔවුන්ගේ ආගම. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපාව දැන් එහෙම වුණාට ඒ කාලේ උතුම් සිරිපා ළඟ නැල්ල තබලා දෙව් මිනිස් සැපත් අමා නිවන් සැපත් ලබා ගන්න අහිංසක පින්වන්ත පිරිසක් සිටින්න ඇති. හේතුවක් නැතුව සිරිපා පිටන්නේ. ඊළඟට කැලණි ගඟේ ගම්පතුලේ සිරිපා පිටලා තියෙනවා. ජනප්‍රවාදයෙන් එනවා අබේගිරියේ සෑයේ තියෙන තැන සිරිපා සටහනක් තිබුණ බව. ඒ වගේම තූපාරාමයේ ළඟ තිබෙන පුංචි සෑයක් තියෙනවා අදට. එහි සිරිපා සටහන පිහිටා ඇති බව. ඒ ස්තූපෙට අදට කියන තූපාරාමයේ ළඟ පාදලාංජන ස්තූපය කියලා.
ඉතින් පින්වත්නි මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ රන්වන් රන් සිරිපා පින්වතුනි මේ ලෝකේ වැඩ සිටිනවා. මේ බෞද්ධයන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයට සිරිපා වඳින්න තියෙන වාසනාව දෙස බලන්න. ඊළඟට මේ පින්වතුන් මතකයිද මේ සිරිපාවේ ආනුභාවය ගැන මේ කියන්නේ? ඒ තමයි බුදුරජාණන් වහන්සේ යමක මහ ප්‍රාතිහාරය සැවැත් නුවර ගන්ධබ්බ අඹරුක්ෂේ මුල පා භාග්‍යතුන් වහන්සේ පියවර තුනකින් තවතිසාවට වැඩියා. එක් පියවරක් යුගන්ධර පර්වතයේ තිබ්බා. අනිත් පියවර මහමීර පර්වතයේ තිබ්බා. අනිත් පියවර පාණ්ඩු කම්බල සෛලාසනයේ ළඟ තිබ්බා. ඒකට කියනවා ත්‍රිපද වික්‍රමණය කළ සිරිපා කියලා. තුන් පියවරකින් තවතිසාවට වැඩි බුදුරජාණන් වහන්සේ. ඒ උතුම් සිරිපා අනේ මේ ලක් දෙරණේ සමන්ගිරේ පිහිටියා කියලා යමක් ඇද්ද? ලංකා මහී මාතාවගේ සිරස මුදුනේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා තියෙනවනේ. ඇත්තටම බලනකොට මුළු ලංකාවම තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපා තුල යට. මුළු ලංකාවම තියෙන බුදුරජාණන් වහන්සේගේ සිරිපා තුල යට. පින්වතුනි මතකද ද්‍රෝණ බමුණා බුදුරජාණන් වහන්සේ දහමට කැඳවා ගත්තේ සිරිපා තියලා. ද්‍රෝණ බමුණා වඩින පාරේ බුදුරජාණන් වහන්සේ සිරිපා පේන්න සලසුව සටහන. ද්‍රෝණ බමුණා කල්පනා කළා මේක නම් පුදුම සහගතයි. හොයාගෙන හොයාගෙන ගියා වැඩි ඉන්නවා. ඔබ වහන්සේ දෙවියෙක්ද, මිනිසෙක්ද, සිද්ධ විද්‍යාධරයෙක්ද, බ්‍රාහ්මණයෙක්ද? බ්‍රාහ්මණය මම ඔය කවුරුවත් නෙමෙයි. කවුරුවත් නෙමෙයි කියන්නේ. එහෙනම් අහගන්න බ්‍රාහ්මණය, දිහේ මඩේ හැදිලා, දිහෙන් පෝෂණය වෙලා, දිහෙන් උඩට පැමිණිලා විකසිත වෙච්ච නෙළුමක් තියෙනවා. ඒ නෙළුම වතුරත් එක්ක නොගෑවි තියෙන. මම ඒ වගේ මිනිස්සු අතර ඉපදුනා, මිනිස්සු අතර ජීවත් වුණා. ඒ කෙලෙස් නිරුද්ධ කරලා සම්මා සම්බුද්ධත්වයටපත් වුණා. මට දෙවියෙක්, බ්‍රාහ්මණයෙක්, බඹෙක් කියනවටත් වඩා බුද්ධ කියන වචනේ තමයි සුදුසු. එහිම්ම ඔහු ශාසනයට පැහැදුණා. ඊළඟ ඔබට මතකද මාගන්ධියා බ්‍රාහ්මණයටයි මාගන්ධිය බැමිණිටයි අනාගාමී වෙන්න දහම පිහිටන්නේ, ඔවුන්ව කැඳවන්නේ සිරිපා පිහිටලා. මාගන්ධිය බැමිණිය ස්පා සටහන දැකලම කිව්වා මේ නම් ලෝකේ විරාගී උත්තමයෙක් කියලා. ඒ කියන්නේ පින්වතුනි ඇත්තටම මේ අපේ හිතේ තියෙන රාගේ, අපේ හිතේ තියෙන ද්වේෂ, මෝහ, ඉරිසියා, ක්‍රෝධ තියෙන පාසටහනෙමුත් පේනවා. අපේ හිතේ තියෙන කෙලෙස් කන්දරා තියෙන පාසටහනෙමුත් පේනවා. එකම එක වෙනසක් තියෙනවා, මේවා තේරෙන කෙනෙක් නැහැ. ඒ ලක්ෂණ දන්න කෙනෙක් නැහැ. ලක්ෂණ අපේ තියෙන පාසටහනෙමුත් හිත පේන ලක්ෂණ කාට හරි පේන කෙනෙක් ඉන්නවා නම් අපිට අඩියක් තියන්න ලැජ්ජයි. පින්වතුනි ඉස්සර මිනිස්සු සාත්‍තර කිව්වා උයන බත. ඒ කියන්නේ සාත්‍තරයක් කියන්න, පේන කියන්න, ඒ ගෙදරින් උයලා බත් මුට්ටිය අරන් එන්න. කියන්නේ බත් මුට්ටිය දිහා බලාගෙන කියනවා. කියන්නේ අපේ ජීවිතේ ස්වභාවල් උයන බත් එකිනුත් පේනවා. එහෙනම් තුන් ලෝකෙටම විරාගී වූ, තුන් ලෝකෙන් වැඳුම් ලබන, කලාතුරකින් ලෝකයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ආනුභාවය සිරිපා පත්මයෙනුත් පේනවා. සිරිපා සටහනින්. ඉතින් පින්වත්නි ඔබට මතකද කුක්කුට මිත්ත වැද්දා මඳු අටවල ඒ තැන් තැන්වල බුදුරජාණන් වහන්සේ ඒ තැන්වල සිරිපා සටහන් තියලා තමයි කුක්කුට මිත්ත වැද්දයි ඔවුන්ගේ දරුවනු යේලිවරුනුයි ඔක්කොම කැඳවල එකවර දහම් දෙසන්නේ. ඒ විස්තර ධම්මපදයෙන් හොයන්න. නිවනට කැඳවනවා සිරිපා සටහන පෙන්නලා. ඔබට මතකද මේ ලෝකේ මහ විශාල ශරීරයක් තියෙන රාහු අසිරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේගේ උස බලන්න ඕන කියලා ඇවිල්ලා අවසානයේ සිරිපතුල විතරයි පේන්නේ. සිරිපා දැක සිරස නොදැකපු බුදුරජාණන් වහන්සේ එයින් රාහු අසිරේන්ද්‍රයගේ මානේ බින්දා. ඊළඟට පින්වතුනි මහා බ්‍රහ්මයාගේ රැස්දහමින්, සක්දෙවිඳුගේ කිරුලේ මිනි පහසින්, ඒ වගේම රජවරුන්ගේ වන්දනාවෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිපා
නිතර දේවි දේවි තිබුණි. ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණ කෙනාට, පහන්සිතින් වැඳ වැටුණ කෙනාට ආය තවත් කෙනෙක් ළඟ යදින් නැති වෙන්න ඉහළට ඔසවා තැබුවා බුදුරජාණන් වහන්සේ. පහන්සිතින් සිරිපා ළඟ වැඳ වැටෙන කෙනාට ආපහු සතර අපායකට පය එසවෙන්නේ නැති විදියට බුදුරජාණන් වහන්සේ ඔවුන් නිදහස් කළා. ඔවුන් මිදෙව්වා, පිම්පිරෙව්වා. ඉතින් එවැනි සිරිපා කමල, සිරිපා කමල දැන් සාමාන්‍යයෙන් අපි සිරිපාද මේවා පැය ගණන් කියන්න තියෙන විස්තර නෙවෙයිවත් නේ. නැත්තම් සිරිපාදේ ගැන කියනකොට සිරිපාදේ හොය දෙවියන් බඹුන් විතරයි වන්දනා කළේ, සුමන සමන් දෙවියන්. එතකොට මිනිස්සු වන්දනා කළේ නේ. කාලයක් ගියාට පස්සේ මනුස්ස ලෝකේ සිරිපාද පත්මේට ගොඩක් පහලින් ලස්සන උද්‍යානයක් තිබිලා තියෙනවා රජවරුන්ගේ. ඒ උද්‍යානේ මල් නැති වෙනවා. දවසේ මල් නැති වෙන හොරා කවුද කියලා හෙව්වා. හොයාගන්න බැරි තැන කොටික් කවිකි කියා සතිපට්ඨානිකි කියා උයනේ නැවැත්තුවා. ඒ ඔය කොටා දැක්ක රාත්‍රී එන දිව්‍යාංගනාව, ඒ දිව්‍යාංගනාවන්ගෙන් තමයි පාර ඇහුවේ. ඊට පස්සේ යන තැන්වල මල මල මේ මල් දදා යන්නම් කිව්වා උඩට. ඒ විදිහට තමයි සිරිපාද හොයාගත්තේ. ඔයවයි කතා තියෙනවා හිමගත වරණා, පුරාණ හිමගත වරණාව කියන පොතේ ওই කතාව තියෙනවා. හරි ලස්සනයි. ඉතින් ඒ කවි එහෙම කියනවා 136ක් අපායවල වලට නොහැටෙන්න අපි සමන්ගිරේ වඳිනවා සිරිපා කියලා. ඉස්සර මිනිස්සු කෙලෙස් නසන්න, මේ දුකෙන් නිදහස් වෙන්න තමයි සිරිපා වන්දනා කර කර ඉඳලා තියෙන්නේ. ඉතින් පින්වතුනි, ওই කතන්දර විස්තර වශයෙන් ඊළඟ රජවරු සිරිපා වැඳපු කතා, අපේ අතීතයේ මුතුන් මිත්තන් සිරිපා වැඳපු කතා, අතීතයේ සිංහල මහරහතන් වහන්සේලා වැඳපු කතා, ඊළඟට පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා මහා පිනක්. දැන් අපි කියන්නේ කාටින පින්කම. ඉතින් ওই වගේ එක එක විශේෂ පින්කම් තියෙන්නේ. ඒ වගේ පින්කමක් තිබිලා තිනවා මනුස්ස ලෝකේ පාද වීතිහාර පුණ්‍ය කර්මය කියලා. පාද වීතිහාර පුණ්‍ය කර්ම කියන්නේ පය මුල් කරගෙන පින් රැස් කර ගැනීම. ඒ පින්කම කරලා තියෙන්නේ සිරිපා වඳින්ට සමනල කන්ද නැගලා. මට ළමයි කියනවා වුණා සාමේ කොලෙස්ටරෝල් තියෙනවා නම් හොඳයි සමන්ගිරේ නගින්න කියලා. පවු සිතිවිලි ඇති කරගන්න එපා. කෙලෙස් නසන්ට, සසර දුකෙන් නිදහස් වෙන්න බුදුගුණ සිහි කර කර සමන්ගිරේ නගින්න. මේ සංසාරයක රෝග නැති වෙලා යයි ඔය උතුම් සිරිපා ළඟ නල්ල තබා වැන්දොත්. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා ළඟ අපේ කොසල් මහ රජතුමා වැඳපු හැටි, රෝජ මල්ල වැඳපු හැටි, අපේ උතුම් බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා ළඟ ඒ සිරිපා තැබූ පාදපීඨේ පවා සද්ධර්මාලංකාරයේ තියෙනවා පාදපීඨක මේ කතා වස්තුව කියලා. සිරිපා තැබූ ලෑල්ල පාදෝණය කරන්න ඒ ලෑල්ල ආකාශයට පැනනගිලා ප්‍රාතිහාර්ය පාලා තියෙනවා. ඒ ඉච්චරේ උතුම් සිරිපා සුනීතයන් ඉස්සලාම බුදුරජාණන් වහන්සේගේ රංවන්දන් සිරිපා දැක්කේ, ඊළඟට නිවන් දැක්කා. අනේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා දැකලා ඒ සිරිපා ළඟ අපිට වැඳ වැටෙන්න බැරි වුණාද කියලා හිතෙනවා. එනමුත් ඒ පාසටහන අපිට අනුකම්පා පිණිස සමන්ගිරිය තිබුවා. අපිට නල්ල තියලා වන්දනා කරන්න. ඉතින් මහා කරුණාවෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ උතුම් සියලු උතුම් සිරිපා සංගල මහා කශ්‍යප මුනි දු අවසානට වැඳි. මේ ලෝක ධාතුක සිරිපා දෙකයි පිහිටන්නේ. තුන්වෙනි සිරිපාවත් තිබ්බොත් සක්වලම දෙදරා යනවා. ඒකයි බුදුරු එක නමක් පහළ වෙන්නේ. ඒ සිරිපා ළඟ, ඒ සිරිපා කමලමත්, ඒ සිරිපා කමල මහා කශ්‍යප මුනිදුගේ සිරසෙ පිහිටියානේ. සක්වලක් තරම් ගුණ තියෙනවා මහා කශ්‍යප මුනිදුන්ට. සක්වල අඩක ගුණ තියෙනවා ලක්දිරණට එක සිරිපා සංගලක් මුදුනේ පිහිටියා. පින්වතුනි, සියල් ඊළඟට සමහර අය කියන සිරිපා ඇතුලේ එක එක 108ක් මංගල ලකුණු තියෙනවා කියලා. තියෙන්න පුළුවන්. මක් නිසාද? ලෝකයේ ශ්‍රේෂ්ඨයයි සම්මත සියලු මංගල ලකුණු අපිට උඩට පෙනුනට සිරිපා ඇතුලේ තියෙන්නේ. පායට පෑගෙන දූවිල්ලක් වගේ මේ ලෝකයේ සියලු මංගල්‍ය. බුදුරජාණන් වහන්සේගේ සිරිපා තුන් ලෝකෙම පූජනීයයි. සිරිපා මතින් අනන්ත ආකාශය දක්වා මහා ස්තූපයක් වගේ බුදුරජාණන් වහන්සේ.
ඉතින් පින්වතුනි මේසා ආනුභාවයක් තියෙන ගණනක් නැතුව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිරස නමා වඳින බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපාවේ අනන්ත ආනුභාවය තියෙනවා පින්වතුනි කෙලවරක් නැතුව කියන්නේ මේ පුංචි හෝරාවකින් මා කෙසේනම් බුදුරගේ සිරිපා කමල ගැන කියා නිම කරන්නද හැබැයි සත්පුරුෂයන්ගේ සත්පුරුෂ සිතිවිලි සහිත කවි පදයක් තියෙනවා මහිතේ දෙවියන් කියන එකක් වගේ ඒකේ තියෙනවා මව්පා නොවැඳ ගෙදරින් පිට වෙන්න එපා පියපා නොවැඳි නොවැඳ උරුමය අරගන්න එපා ගුරුපා නොවැඳ සිල්පය නම් ගන්න එපා සිරිපා නොවැඳ මනු පියසින් එන්න එපා දෙවරු කියනවා සී බුදුරජාණන් වහන්සේගේ සිරිපා වඳින්න නැතුව එන්න එපා දෙව්ලොවට කියනවා ඇයි දෙවියන් බමුන් මනුස්ස ලෝකෙනේ සිරිපා වඳින්නේ ඒ නිසා සිරිපා නොවැඳ මැරෙන්න එපා ඔබගේ දරුවන්ටක් කියන්න පරම්පරා ගණනකට කියන්න බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටෙන්න කියලා මේ හෝරාවෙන් ඔච්චරයි මට කියන්න පුළුවන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මේට ශ්‍රීපා කමලට නමස්කාර වේවා උතුම් ශ්‍රීපා කමලේ අනුහසින් ඔබට සෙත් වේවා සියලු වදුරු දුරු වේවා වසංගත දුරු වේවා සියලු දෙනාට ගෞතම සසුනේ පිහිට ලැබේවා කියලා සිත පතනවා